මුලින්ම කියන්න ඕනේ මේක මේ කතිකාවත් පනතට අපි විරුද්ධයි හැබැයි පදනම වෙනස් දැන් ඔය විරුද්ධයි කියන අය විරුද්ධ වෙන විදිහකුත් තියෙනවනේ එක බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දෙනවා ප්‍රමුඛ ස්ථානය ඒ නිසා මේ වගේ ඒවා කරන්න හොඳ නැහැ කියලා කට්ටියක් කියනවා තව කට්ටියක් කියනවා ඇයි ඉතුරු ආගම් වලට කරන්නේ නැතු මේ අපිට මෙහෙම කරන්නේ එතකොට ඔහම අදහස් ටිකක් පළ කරනවා ඊට පස්සේ කියනවා මේක තනිකරම හදන්නේ මේ අපේ ආගම නැති කරන්න බුද්ධ ආගම නැති කරන්න තමයි මේ හදන්නේ කියලා ඔහම අදහස් ටිකක් පළ කරනවා තාපත් එකකින් කියනවා මේ දැන් තියෙන මොකක් හරි මේ යාන්ත්‍රණයක් මේක පස්සේ ඉන්නවා ඔන්නෝම කතාවල් ගොඩක් එතකොට අපිට මේ පිළිබඳව මුලින්ම මහානායක හාමුදුරුවෝ දක්වපු අදහස් ටික දැන් බහුතරයක් මහානායක හාමුදුරුවෝ විශේෂයෙන්ම මල්වතු අස්ගිරි ඒ කියන්නේ සියන්නිකාගේ දල ඒ දෙගොල්ලම මේකට කැමති කියලා ඒකෙත් විවාද තියෙනවා කොටින්ම කිව්වොත් මේ පනත නිසා සංඝයා වහන්සේලාගේ නැත්නම් වික්ෂුන් වහන්සේලාගේ දෙකඩවීමක් පැහැදිලිව තියෙනවා එතකොට විවිධ මතවාදයන් මතුවෙමින් තියෙනවා අපි හිතුව 22 වික්ෂුන් වහන්සේලා විදිහට අපේ ස්ථාවරේ මේ වෙලාවෙ පැහැදිලි කරන්න ඕනි කියලා බුදුදහම ස්ථාපිත කිරීමත් එක්ක එහෙම නැත්නම් බෞද්ධ දර්ශනය ස්ථාපිත කිරීමත් එක්ක මොකක් හරි නිදහසක් සමාජයේ විත මොකක් හරි නිදහසක් ලබා දෙන්න සමත්ුනේ බුදුදහම කාන්තා විමුක්තිය ගැන කතා කරනවා යම් පමණකට හරි ඊට පස්සේ කුල පීඩනයේ පැහැදිලිව තිබුණා ඒ අවදි ඒතොර ඒවෙන් මුදව ගන්න බුදුදහම සිද්ධා ඒ කියන්නේ බුදුහාමුදුරු ප්‍රමුඛ බුද්ධ ශ්‍රාවකෝ ලොකමැදිහත් වීමක් වුණා ඒ වෙලාවේ ඒ පීඩනය කිරිපු ජනතාව මුදව ගන්න එතකොට අද මොකද මේ වෙන්නේ මුලින්ම කියන්න ඕනේ නිකාය කියන එක ඇති වෙන්නේ දැන් මතවාද මුල් කරගෙන යම් යම් පුද්ගලවාදක් තියෙනවා බහුතරයක් ගත්තාම මුල්ම කාලේ නිකාය බෙදෙන්නේ විවිධ මතවාදයන් දර්ශනවාදයන් පදනම් කරගෙන එතකොට දැන් ඕක ලංකාවේදි ගත්තාම පස්සේ ලංකාවේ කොහොමද වෙන්නේ දැන් අපි ගන්නවා සියන් නිකාය රාමාඤ්ඤ නිකාය අමරපුර නිකාය වරනවාද රටවල් තුනක නම් තුනක් ඒවට පදනම් වෙන්නේ මොකද්ද පැහැදිලිව කියන්න ඕනේ මේවට පදනම් වෙන්නේ එක්කෝ කුලය එහෙම නැත්නම් රට එක්තරා රටකින් උදාහරණයක් විදිහට සියන් නිකාය කියන්නේ සියන් දේශයෙන් උපසම්පදාව ගෙනාවු වින්දා සියන් නිකාය රාමාඤ්ඤ දේශයෙන් උපසම්පදාව ගෙනාවු වින්දා රාමාඤ්ඤ නිකාය එතකොට මේවා පදනම් මොකද්ද ඊටාම ලාමක පදනමක් තියෙන්නේ ගැඹුරු පදනමක් නෙමෙයි දාර්ශනික මතවාද එහෙම පදනමක් නෙමෙයි තියෙන්නේ දැන් මේක ඇතුලේ ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ දැන් නිකාය වල තියෙන ධූරාවලියක් එහෙම නැත්නම් මේක තියෙනවා මේ හැඩගස්සපු ක්‍රමයක් මහානායක හාමුදුරු කෙනෙක් ඉන්නවා ඊට පස්සේ කාර්ය සංඝ සභා තියෙනවා පළාත් ප්‍රාදේශීය වශයෙන් බෙදිලා ඔන්නෝම එකක් තියෙනවා මේකට අපි කියනවා ඒ ධූරාවලිය එතකොට මේ ධූරාවලිය දැන් අද වෙලා තියෙන එක තමයි දැන් අපි ඉතුරු ආගම් ගැන කතා කරු දැන් ක්‍රිස්තියානි ආගම් වගේ එකක පල්ලියට පිටින් අදහස් දරුවොත් එහෙම පල්ලියෙන් නිරකනවා දේශනා යාතික තහනම් කරනවා ඒක තමයි தත්තේ එතකොට බුදුදහම මේක නෑ බුදුදහම මේ தත්තේ නෑ තවමත් එහෙම නෑ ඒ කියන්නේ විකල්ප අදහස් දරන්න හාමුදුරුවන්ට අයිති ඉඩකඩ තියෙනවා එතකොට දැන් මේ හදන්නේ මොකක්ද දැන් රාජ්‍ය රජයට රාජ්‍යයට ආගමකට මැදිහත් වෙන දැන් ආගමට ප්‍රමුඛ ස්ථානය කියනවා ප්‍රමුඛ ස්ථානයට මැදිහත් වෙන්න ඕනි මෙතනින් අපි කියන්නේ රාජ්‍යයට ආගමක් තියෙන්න බෑ රජයට ආගමක් තියෙන්න බෑ ඒක නිරාගමිකයි හේතුව ඒක ලෞකිකයි ආගම කියන්නේ මොකක්ද? ඒක ඇවිල්ලා මිනිසුන්ගේ පුද්ගලික විමුක්තියක් හදලා දෙන ආයතනයක්. එහෙම නැත්නම් ඒක එහෙම පදනමක ඉඳලා මේ ආරම්භ වෙන එකක්. ඒතර මේ අද මොකක්ද? දැන් මේ රාජ්‍යයෙන් හදන්නේ නිවන් අවබෝධ කරලා දෙන හැටි කියලා දෙන්න. රාජ්‍ය මෙදිහත් වෙලා. දැන් පැහැදිලිව ඔන්න අපි දැන් ඊළඟට කතාව පටන් ගන්නවා මෙන්න මෙතනින්. දැන් මල්වත්තේ හාමුදුරුවෝ කියන කතාව තමයි දුසිල්වත් භික්ෂූන්ගෙන් තම පාර්ශවයට හෝ නිකායට වෙන හානිය. දැන් මේ මොකද කතා කරන්නේ? බුදුදහම ගැනද? නෑ මේ කතා කරන්නේ නිකාය හෝ පාර්ශවයේ බේරගන්න. ඒතර නිකාය පාර්ශවයේද බුද්ධඝම. අපි අහනවානේ ඒ හාමුදුරුවනේ නිකාය පාර්ශවයේද බුද්ධඝම. ඊළඟට දැන් මේකට දේශපාලන සම්බන්ධයක් තියෙනවා. ඒකත් පැහැදිලි වෙනවා. මේක දේශපාලනිකයි. මේක දේශපාලනිකයි. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් මෙතනින් එහාට ආණ්ඩුවේ ආර්ථික ක්‍රමවේදය මොකක්ද කියලා බොහොම පැහැදිලි. ඒ තමයි නව ලිබරල් ආර්ථික ක්‍රමයේ දෙවෙනි තුන්වෙනි පියවරයන්. ඒගොල්ලන්ට මහින්ද රාජපක්ෂට කරගන්න බැරි වෙච්ච ටික ඒගොල්ලෝ එතනින් එහාට පටන් ගන්න තියෙනවා. එතකොට ඒකෙදි පැහැදිලිවම ඕනි වෙනවා ඉතුරු තමන්ට හීලෑ කරගන්න බැරි වෙච්ච ආයතන ටිකට මැදිහත් වෙන්න. තමන්ට හීලෑ කරගන්න බැරි වෙච්ච ආයතන ටිකට මැදිහත් වෙන්න. එතකොට දැන් ඒකෙන් එක කොටසක් තමයි ඒකෙන් එක කොටසක් තමයි මේ බුදුදහමට අදාළව මේ නිකාය පාර්ශවය විදිහට පිළිදවගත ආයතන ටික.
ඇත්තම ඔවට අනුගත නැහැ හාමුදුරු බහුතරයක් ප්‍රගතිශීලී ඒ වගේම මිනිසුන්ට වැඩ කරන හාමුදුරු කවදාවත් නිකාය නිකාය මත පදනම් වුණ නැහැ ඒකට ඉතිහාසික සාක්ෂි තියෙනවා අපි ඒව ගැනත් කතා කරන්න ඕනේ මේ හදන්නේ පැහැදිලිවම දැන් මේ දක්වා ජනප්‍රිය බුදුදහම කියලා එකක් ගැන අපි කතා කරනවා ජනප්‍රිය බුදුදහම ඒ කියන්නේ දැන් ඔය පදන 84000 පහන් පූජා ගිතෙල් අබතෙල් පිච්ච මල් පූජා ඉද්ද මල් පූජා මේ මොනවද මේ එතකොට මහා පළතුරු කඳු ගහලා කඳු ගොඩ ගහලා මේ කරන පූජාව මේ මොනවද මේවා ඔක්කොම ජනප්‍රිය බුදුදහම ජනප්‍රිය බුදුදහම කියන එක දර්ශනයට ගොඩක් දුරස් දර්ශනයට ගොඩක් බෞද්ධ දර්ශනයෙන් ගොඩක් දුරස් එතකොට මේව වෙනුවෙන් මේ මහානායක හාමුදුරුව මොනවද කිව්වේ මොනවද කළේ කිසි දෙයක් කළේ නැහැ කිසිම දෙයක් ඒවා පෝෂණය වෙලා ඒවා පෝෂණය වෙලා මිනිස්සුන්ගේ ඉහිමල හොදගෙන කද්දි සමහර හාමුදුරුව මේ මහානායක හාමුදුරුවක වචනයක් කතා කරේ නැහැ අද මේ කතා කරන මේකම සාසනයේ මේ නිකාය පාරිසරික රැක් ගන්න කතා කරන මහානායක හාමුදුරුවතුළු නිකායවාදී මෙයාට අපි පාවිච්චි කළ යුතු වචන තමයි නිකායවාදී මේ නිකායවාදී ඒවට මෙදිහත් උනේ නැහැ ඒ වගේම තමයි බුදුදහම කියලා කියන්නේ කාටවත් තම තමන්ට ඕනි විදිහට කෑලි කපාගෙන හදා ගන්න තියෙන සෙල්ලම් බඩුවක් නෙමෙයි මේක කාගේවත් අතකොළුවක් නෙමෙයි මේක ඇවිල්ලා නිදහස් චින්තනයක් තියෙන නිවහල් චින්තනයක් තියෙන විචාරශීලී වියතුන්ට විවර වෙච්ච ඒ වගේම එහෙම මාවතක ගමන් කරන්න මග පාදලා දුන්න දර්ශනයක් දහමක්. ඒතර මේක කාගේවත් බුදුලයක් නෙමෙයි. මේක තේරවාදී වේවා මහායාන වේවා විනයානයක් වේවා එහෙම කාටවත් ඕන විදිහට මේක පාවිච්චි කරන්න දෙන්න බෑ. මේක ඇවිල්ලා සකලවිද ලෝකවාසීන්ගේ විමුක්තිය එහෙම නැත්තම් මානසිකව ඔවුන්ට යම් කිසි නිර්වල් භාවයක් ඇති කරලා දෙන්න මැදිහත් වෙන දර්ශනයක් දහමක්. ඒතර මේක කාගේවත් බුදුලයක් වෙන්න බෑ. ඒක නිකාය වලටත් එහෙම තමයි. महानायकला पत्ना के दूरावलिया तिबुना किसी महत्यक ने बुद्धाम खपागन के अभी मे हदने मे आर्थिक ओन विधिट मे आंडे मे रजे यांत्र ओन विधिट बुद्धाम खपागन एक रणिल विक्रम सिंह दंट और दिखकट कालीतर एरीदू कलियुगे මේ මේ බුදුදහම බුදුදහමත් එක්ක අපි එකඟයි මේ මේ අනිත්‍ය කියන සංකල්පයට අපි එකඟයි ඒක තමයි අපිත් මේ කියන්නේ ෆෝන් එකක් අරගෙන මේ කඩේකට ගිහිල්ලා එළියට බහිනකොට මේ ඒ ෆෝන් එක අලුත් වෙලා ඒක තමයි අනිත්‍යතාවය ඔහොම කියලා මේක සම්බන්ධ කරන්න මහා උත්සාහයක් කරනවා මේ පොත ඇතුලේ. එතකොට මේ හදන්නේ මොකක්ද? මේ තියෙන ආර්ථික ක්‍රමවේදයට අනුව බුදුදහම හැදගස්වා ගන්න ඒගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා. සමහර අය මේක දකින්න හුදු ඒ කියන්නේ තනිකරම මේක භික්ෂුන් වහන්සේලා හිලෑ කරගන්න හදන එකක් කියලා අපි කියනවා නේ. භික්ෂුන් වහන්සේලා තීලය කරගන්න කතාවක් මේක තියෙනවා. හැබැයි ඒක නෙමෙයි අපි බලන්න ඕනේ. බුදුදහමට කොයිතරම් මේක බලපෑමක් වෙනවද කියන තැනින් අපද මේ සාකච්ඡාව ගන්න ඕනේ. අපි හිතනවා එකින්ද මේකෙන් බුදුදහමට අබමල් රේණුක සිතක් වෙන්නේ. මොකද බුදුදහමට මේ දහමකට දර්ශනයකට කොහොමද ආන්න වැඩිහත් වෙන්නේ? නිවන් දකින්න හැටි තුවක්කුවට තියාගෙන කියලා දෙන්න හදන්නේ මේ. අනිත් එක ඉතිහාසයක් පුරාවට මේ දහමට දර්ශනෙට රජයේ තබා මහානායක හඳුරු කරපු වැඩිහත් වීම මොකද්ද? මිනිසුන්ගේ දරිද්‍රතාවය දුප්පත්කම් වෙනුවෙන් නිින්දගම් තියාගෙන 35000 50000 අක්කර තියාගෙන ඉන්න නිින්දගම් අයිතිකාර හාමුදුරුවෝ මොනවද කරේ? දැන් කතා කරනවා මේ පනත ඇතුලේ මේ ව්‍යාපාරික කටයුතු ගැන. ව්‍යාපාරික කටයුතු කරන්නේ බලු. අපි අහනවා ව්‍යාපාරික කටයුතු කරන්නේ ඕගොල්ලෝද අපිද? දැන් මේකෙන් දුප්පත් පන්සල්වල සමහර එළවලු කොරටුවක් හදාගෙන පුංචි හාමුදුරුන්ට දාන දෙන හාමුදුරුවෝ ඉන්නවා මේ ලංකාවේ. ඒතර ඒවටත් වැටෙන්න පුළුවන්. අපි අහනවා. එතකොට ව්‍යාපාරික කටයුතු ගැන කතා කරන්නේ ඔබ වහන්සේලාට තියෙන අයිතිය මොකක්ද? කිසිම අයිතියක් නැහැ. හේතුව නිින්දගම් තියන් ඉන්නේ. අදුමතරමේ මේ කොළඹවට මේ ගම් ටිකට ගිහින් ඇවිදලා බැලුවා නම් මුඩුක්කු කොච්චර දෙනවද? අවමතරමේ බෞද්ධ වෙනුවෙන් එක ඉඩම් කෑල්ලක් දෙන ওই නිින්දගම් අයිතිකාර හාමුදුරුන්ට පුළුවන්ද? කරන්න කරලා තියෙනවද එහෙම? එහෙම කරන්නේ නැහැ. එක ඉඩම් කෑල්ලක් දෙනවා පන්සල වටේ අක්කර ගණන් විශාල තාප ගහගෙන තොරන් ගහගෙන දුක ගැන කියලා දෙන්නේ නෝ අපිට. මේ මොන විහිළුවක්ද? ඒතර අපි අහනවා බුදුදහම පදනම් කරගෙන දුප්පත්කම නැති කරන්න ඒ හාමුදුරුවෝ ගත්ත සංවාදේ මොකද්ද? සාකච්ඡාව මොකද්ද? කවදාවත් නැහැ. හැමතැනම කරේ ලොකු තොරන් ගහගෙන බල්බ් දාගෙන පෙරහැර දීදී මොකද්ද කරේ? මේ ආගම ශක්තිමත් කරපේ. එහෙම නැත්නම් ජනප්‍රිය බුද්ධ ආගම ශක්තිමත් කරපේ. බුදුදහම ශක්තිමත් කරේ නැහැ මේ හාමුදුරුවෝ. එහෙනම් අපි හිතනවා මේක ඉතාම භයානක තත්වයක්. ඉතිහාසෙ පුරාවට ගත්තාම දැන් බොහෝ දෙනා කතා කරනවා මේ ශ්‍රමණ සාරූප්‍යයක් ගැන. එහෙම නැත්නම් මේ භික්ෂුන් වහන්සේලාට දැන් මේ පණිවිඩෙත් කියන භික්ෂුන් වහන්සේලාට නුසුදුසු අයරින් හැසිරීම විනය විරෝධී හැසිරීම කරොත් එහෙම සස්පෙන් පන්සලෙන් තහනම් කරනවා ශිෂ්‍යභාවය තහනම් කරනවා ඔන්නෝම් පියවර ටිකක් කියලා දිනවා. එතකොට
අපි අහනවා දැන් මේ තාක් ඇතිවිච්ච ප්‍රශ්න ටිකක් සරලම උදාහරණ ගත්තොත් එහෙම ඔය නිකාය තුනේම මහානායක හැමදුන්නට බැරි වුණානේ අර පහුගිය වසරේ තල්දා මාලිගාවට කාර්යයේ පදිදි ජෝගිනට අද්දි ඕක නවත්ත ගන්න බැරි වුණානේ ඉතින් මේ හැමදුරුව හදනවා මේ අපිව හදන්න ඉතින් හතරේ තමන්ගේ ගම ඇතුලේ තමන්ගේ ගේ වටේ කාර්යයේ බදලා පිස්සු කෙලිනකොට ඒකට මැදිහත් වෙන්න බැරි නායක හැමදුරුන්ට පුළුවන්ද මේ ශාසනයේ ප්‍රශ්නේ ඉඳන් අපි කොහොමද විශ්වාස කරන්නේ අපි කොහොමද විශ්වාස කරන්නේ එහෙම වැඩියත් ඒ කියලා ඉතින් උදාහරණයකට ඉතිහාසය පුරා දැන් ගත්තොත් රජ රට පැත්තේ දැවැන්ත වකුගඩු රෝගයකින් මිනිස්සු ලක්ෂ ගණන් මැරෙමින් පීඩා විඳිනවා පළාත් හතක් ගිලගෙන ඉවරයි එතකොට අධ්‍යාපනයේ ප්‍රශ්නයක් තියෙනවා බෙහෙත් බෙත්තක් ගන්න බැරුව මිනිස්සු පීඩා විඳිනවා ඒවට මිනිස්සු මරාගෙන මැරෙන්න සටන් කරන උපවාස කරනවා කරාපිටි අපි දැක්ක මේ මෑතකත් එක්තරා බෙහෙත් ගන්නා රෝගියෙක් අපිට නොමිලේ බෙහෙත් ටික දීපියව කියලා බිම දිගා වෙලා මාරාන්තික උපවාස කරනවා එතකොට මේ ප්‍රශ්න අපේ ප්‍රශ්න නෙමෙයිද අවම තරමේ බෞද්ධයෝ කියලාවත් දැන් සමහර අය කියනවා මේක මේ බෞද්ධයන් කඩාගෙන තියෙන බෞද්ධයන්ට විතරනේ මේක තියෙන්නේ මේ බෞද්ධයන්ගේ කොට බෞද්ධයන්ට විතරක්වත් මැදිහත් වීම කරාද අවම තරමේ මේ ඉන්න දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වුණාද සාසනය කියලා කියන්නේ මොකක්ද සබ්බවාපස්ස කරනම් කුසල සුප සම්පතා සචිත්ත පරියෝධපනම් ඒ තමයි බුද්ධාන සාසනම් දැන් වල්පොල රාහුල හාමුදුරුව මෙහෙම සංවාදයක් දැන්ට අවුරුදු 80කට විතර කලින් අරන් තිනවා මේ සත්‍යෝදේ පොතේ දැන් හිතලා බලන්න මේ පනත්නාවට පස්සේ දැන් මේකේ පැහැදිලිව ප්‍රශ්න කරනවා අද ඔය කියන බත්බණ අපි කියන්නේ බත්බණ කියන හාමුදුරුවෝ විශේෂයෙන්ම අද ත්‍රිපිටකයෙන් නෙමෙයි හාමුදුරුවෝ බණ කියන්නේ අද කියන්නේ මහා වංශයෙන් උදාහරණයක් විදිහට දැන් මේ ජාතිවාදී වපුරන එහෙම නැත්නම් ලේ වගුරන්න හදන හාමුදුරුවෝ ටික පුත්තිනම් මේ රටේ එක එක කණ්ඩායම් හදාගෙන ලේ වගුරන්න ලේ ඉල්ලන එතකොට ඒ හාමුදුරුවෝ කියන්නේ මොකද්ද ඒ හාමුදුරුවෝ කියන්නේ අර මහාවංශ කතාව මොකද්ද මහාවංශ කියනවා යුද්ධෙන් කොච්චර මැරුණාද පව් සිද්ධ වුණාද ඔහොම කියලා අහනවා දුටු ගැමුණු ඒ කියන සංවාදයේද ඊට පස්සේ කියනවා රහතන් වහන්සේ නමක් කියන විදිහට මේ නෑ කිසි පවක් වුන්නේ නෑ පන්සිය දකපු කෙනෙක් මැරලා තියෙන එක මිනිස්සු එකමාරයි මැරෙන්නේ අර ලක්ෂ ගණන් මේ සංහාරය කරපු යුද්ධෙක මේ මහාවංශ කොහොමද කියන්නේ මිනිස්සු එකමාරක් මැරලා දිනන ඉතුරුයි සත්තු ගානට දාලා මේ මොන බුදු දහමද ඒතර ඒ දහම කියන්නේ මොකද මහාවංශ මහාවංශ කවුද කියන්නේ මහානාමහඳු ඒක මහානාමගේ දහම ඒක මහානා එතකොට අද බණ කියන්නේ මොකද මහානාමගේ බණ තමයි අද කියන්නේ මහාවංශයෙන් බණ කියන්නේ එතකොට මේ වගේ ඒවා සංවාදේ අරන් තිනවද මේ වගේ ඒවා අද ලිව්වනම් එහෙම දැන් ওই පනතාවට පස්සේ ගහලා පන්න කුදරේ ගිල්ල හිරේ දා සිවුරරොල එළවයි මේ වගේ පොත් ලිව්වොත් මේ පොතේ පැහැදිලි ප්‍රශ්න කරන ජන දැන්ට අවුරුදු 80කට විතර කලින් මේ වල්පොර රාහුල හඳුළු ලිව්ව පොත එතකොට මේකේ පැහැදිලිව කියනවා මේ බත් බැනගෙන ප්‍රශ්න කරනවා පැහැදිලිව මේ දැන් බණ කියන්නේ මේ ත්‍රිපිටකයෙන් නෙමෙයි හාමුදුරු. එතකොට මෙහෙම සංගාධික අපි ගන්න ඕනේ. ඒ වගේම ওই නායකකම් ගැන එවකට ඒ කියන්නේ මේ 40 ගණන් වල විතර වෙද්දී මහනුවර නායකකම් පවරන ඔප්පුව කියන එක පිටපත් කරලා දිනවා භික්ෂුවගේ උරුම කියන පොතේ. මේකේ පැහැදිලිව කියන්නේ ওই දැන් වෙන කතාව තමයි. මොකද්ද? ඒ උතුම් වූ ඉංග්‍රීසි ආණ්ඩුවට සහ අපමහා සංඝ සභාවටද සුපක්ෂව සුවචව සුවචව සුපක්ෂව අපමහා ඉංග්‍රීසි ආණ්ඩුවට සුවචව සුපක්ෂව තමයි එදා වැඩ කළේ අද කරන්නේත් ඒක තමයි මොකද්ද කරන්නේ අද නායකම් පවර්ණ මේ සනස්පත්‍රේ කවුද ගිහින් දෙන්නේ රටේ නායකයා මොකද්ද කියන්නේ මගේ නියෝජිතයා තමයි ඔබ ඒක තමයි ඒ කියන්නේ ඒතර මේ එදා මොකද්ද කරේ මේ පැහැදිලිව තියෙනවා අපි අහනවා පුළුවන් නම් ওই නායකම් පවර්ණ ඔප්පුව එහෙම නැත්නම් ওই සනස්පත්‍රේ රටේ හෙලි කරන්නේ මොකද්ද ඔගේ තියෙන්නේ කියලා ඕකේ තමයි තියෙන්නේ රජේ මැදිහත් කරුවා බුද්ධඝමිට දාලව රජේට මැදිහත් වෙන කෙනා තමයි කවුද මහානායක කියන්නේ වෙන කවුරුත් නෙමෙයි මහානායකම් කොහෙද කිව්වේ පැහැදිලිව කියනවා බුද්ධඝමිට දාලව මේකේ නායකයා කවුද මේ ධර්මයේ තමයි නායකයා මේ විනය තමයි නායකයා බුදුහාඳුරෝ පැහැදිලි කරනවා එතන මේකට 아무තේ නායකවරුපත් වෙන්න ඕනේ අනිත් එක ඔය නායකවරුපත් වෙලා මොනවද කළේ තවත් ගැටලුවක් අපිට තියෙනවා දැන් බුදුදහමේ ප්‍රමුඛ ගැටලු ගැන කතා කරනවානේ දැන් මේකට දාල ගත්තොත් එහෙනම් පන්සල් වෙහෙර විහාර ගරා වැඩෙන ඒවා පුරා විද්‍යා ස්ථාන කොල්ල කාපු ඒවා ඒතර සංස්කෘතික අරමුදල් වලින් කරන කාර්ය මොකද්ද ඔහොම ප්‍රශ්න ගොඩාක් අපිට තියෙනවා විශේෂයෙන්ම පහුගිය ආණ්ඩු වගේම කාලයක් පුරාට ලංකාවේ පුරාවස්තු කොල්ලයක් සිද්ධ වෙනවා එතකොට ඒවා සම්බන්ධයෙන් එක වචනයක්වත් කියන්නේ ඊට අමතරව දැන් බුදුදහමට අදාළව ලංකාවේ ශාසනයට අදාළව ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි සිවුරු හැරයන් වික්ෂුන් වහන්සේලා ශාසනය අතහැරලා යනවා දැන් මේවා නිකම් නිකම් අපිට අතාරින්න බෑ මේ සිවුරු හැරලා යනවා උන්වහන්සේලා මේ මොකද්ද මේගොල්ලන්ට වෙලා තියෙන්නේ මේ තරුණ මදේ මත් වෙලා එහෙම කියලා ඒක අපිට මඟහරින්න බෑ
දැන් නන්දසේන රත්නපාල වගේ වියතුන් මේවගෙන පරීක්ෂණ කළා. සිවුරහැරෑම කියන පොත ලිව්වා. අඳුරෙන් ඒ පොතේ යල්පැන ගියා හරි මොකක් හරි කියලා කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. හැබැයි ඒකේ තියෙන කතාවක් අපිට උපුටා ගත යුතුයි. ඒකේ තියෙන අදහස අපි උකහා ගත යුතුයි. ඒ සිවුරහැරෑමට පදනම් වෙන කාරණා ගැන දැන් අපි කියන්නේ මේක හේතුඵලවාදී දර්ශනයක්නේ. හේතුව තමයි හැම එකම හොයන්නේ. ඒතොර ඒකට අනුව කොයි මහා නායක හාමුදුරුවද ඔය ධූරාවලියේ ඉන්න කොයි නායක හාමුදුරුවද සිවුරු හැරෑමට හේතුව මොකක්ද? ඒකට අපි මැදිහත් වෙන්න ඕනි. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ තරුණ භික්ෂුන් වහන්සේලා කියන හැඬේ ඇත්තක් තියෙනවා කියලා කවුද මැදිහත් උනේ? අපි කියනවා. එහෙම අපි අභියෝග කරොත් එහෙම කොයි මහා නායක හාමුදුරන්ට වත් අපි හිතනවා මේකට නොපැකිලි උත්තර දෙන්න බෑ. ඔක්කොම ගල් ගැහෙනවා. වංගු දානවා. විත්තු දානවා අනිවාර්යෙන් මේකට. ඇයි? ඒ වෙනින් කරපු කාර්යයක් නෑ ඉතිහාස පුරාවට. ශ්‍රමණ සාරූපික ගැන කතා කරනවා. ශ්‍රමණ සාරූපික ගැන කතා කරොත් එහෙම අපිට ලොකු විවාදයක් නෑ. තාපසේ වගේ හාමුදුරුවෝ ඉන්නවනේ. අපි කියන්නේ මිනිස්සුන්ට වැඩ කරන හාමුදුරුවෝ ඉන්නවනේ. මිනිස්සුන්ට සේවය කරන දුප්පත් මිනිස්සුන්ට ඒ වගේම මුකුත් මේ මිල මුදල් එහෙම නැත්නම් තාන්නමාන්න තානාන්තර රජේ හරි වේවා වෙන කොහේ හරි ඒව බලාපොරොත්තු වැඩ කරන හාමුදුරුවෝ නෙමෙයි. බුදුදහම් ප්‍රමුඛ කරගත්ත මිනිස්සුන්ට විමුක්තිය හදලා දෙන්න මැදිහත් වෙන මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න වෙනින් මැදිහත් වෙන හාමුදුරුවෝ ලංකාවේ ඉන්නෝනේ. එතකොට ඒකෙදි රැවුල කොණ්ඩේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි හිතන රැවුල කොණ්ඩේ කාටවත් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතිහාසෙ විමසලා බලන්න. යක්කඩුවේ හාමුදුරුවලා කියන්නේ කවුද? මොන විදිහ හිටපු අයද? එතකොට විද්‍යාලංකාර විද්‍යෝදයේ දා නිදහස් අධ්‍යාපන සටන කරන වෙලා නිදහස් අධ්‍යාපන පනත ගේන වෙලා ඒ වෙනින් මැදිහත් වෙච්ච හාමුදුරුවෝ මොනවා කියයිද? තාපසයෝද? නැහැ. බොහොම එදා පැහැදිලිව විප්ලවීය වැඩ කරපු උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් අද අපිට පාරේ බස් එක යන්න පුළුවන් උනේ ඇයි? වල්පොල රාහුල හාමුදුරුවෝ එදා මහානායක හාමුදුරුවෝ ඇතුළු දායකයෝ ඇතුළු මේ ලංකාවේ බහුතරයක් මිනිස්සු පාර දෙපැත්ත උද්ඝෝෂණය කරන බස්වල යන්න එපා හාමුදුරුවෝ කියලා. ඒ වෙලාවේ අභියෝගේ බාර අරගෙන වල්පොල රාහුල හාමුදුරුවෝ බස් එකක යනවා ඉස්සෙල්ලම. අද අපි බස් එකේ යනවා. අද මිනිස්සුන් අපි දුක දකිනවා. ඒ හාමුදුරුවන්ට සමානට ඒක අපි කියන වාහන පාවිච්චි කරලා කිසිම ප්‍රශ්නයක් නැහැ. පාවිච්චි කරන්න. හැබැයි අපි කියන වාහනවල යන ගමන් බස්වල යන මිනිස්සුන්ගේ දුක ගැන තොයල බලන්න. AC කාමරවල ඉන්න ගණන් මේ මහපොළවේ රස්නේ තඳුර ගන්න ඕනි. එහෙම නැතුව මේ බුදුදහම ගැන කතා කරනවා ඒක වැරදි. ඒ කොහෙද මේ බුදුදහම තියෙන්නේ? ඒකින්ද පිස්රැවුල් බාලා පාත්‍රය අරන් යන අය හාමුදුරුවෝ කියලා කියනනම් අපි කියන නෑ. එහෙම හාමුදුරුවෝ තින්නවා. එහෙම හාමුදුරුවෝ නොවන අයත් ඉන්නවා. ඒ වගේම තව පැත්තකින් ගත්තාම පස්සේ මේකට පන අනපනත් ආවන් පස්සේ දැන් මේක පැහැදිලිව කියන කතිකාවක් පනත්. භික්ෂු කතිකාවක් පනත් කියලානේ මේක කියන්නේ. අපි අපේ ස්වයං විචේතනය තමයි අපි බුදුදහමේ විදියට බුදුදහමේ නියෝජිතය කියලා හඳුන්වන්නේ. මම කියන්නේ බුදුදහමේ නියෝජිතය ඉන්න බෑ. දැන් නියෝජිතය විදියටනේ හාමුදුරුවෝ වැඩිහත් දෙන්නේ. බුදුදහමේ නියෝජිතයන්ටවත් අද බැරිලා තිනවා එකට එකතු වෙලා වැඩක් කරන්න. එකතෙකුට තුන්නිකායක් හදාගෙන කෑලි කැඩලා ගිහිලා තියෙනවා. භික්ෂු කතිකාවත් පනත් කියන මේ වචනේ දීන්නේ ඒක මොකද්ද? මහා ගොඩක් එනවා එක එකන. කෙනෙක් එකඟ වෙන්න පුළුවන් එක පාර්ශවයකට. ඒ එකඟ වෙන එකට තව පාර්ශවයකට එකඟ නොවෙන්න පුළුවන්. හිතලා බලන්න. අද ඉන්න මහානායක හාමුදුරුවෝ කවුරු හිටියොත් එමේ ගුප්ත විද්‍යා එහෙම නැත්නම් නක්ෂාස්ත්‍රය එහෙම කරන මහානායක හාමුදුරුවෝ කෙනෙක් හිටියොත් එහෙම මේ පණ දෙනවා අනිවාර්යෙන් ගුප්ත විද්‍යා කටයුතු කිරීම ගැටලුවක් නැහැ කියලා. ඒතර ඒ පාර්ශවයේදී එකඟයි තව පාර්ශවයේදී එකඟ නැහැ. මේ පිළිබඳවත් එක කතාවකට එන අපේ හාමුදුරුවෝ බැරි වෙලා දිනවා. ඉතින් ඔක රජයේ බලවෘත්ති වෙන්න පුළුවන්ද? අපි හිතන එක විහිළුවක්. මොකද ඉතිහාසයක් පුරාම රජයේ මැදිහත් වෙන්නේ අපිව තියා මිනිස්සුන්ව සමගි කරන්නේ නෙමෙයි. කෑලි කෑලි වලට කඩන්නේ. ඇයි? ඒ බෙදිල්ල හැමදාම ආණ්ඩුවකට පාලකයන්ට වාසි. ඉතින් අපි හිතන්නේ මිනිස්සුන්ව බෙදන අය සාසනය එකතු කරන්න මැදිහත් වෙයි කියලා. මේ හදන්නේ සාසනය එකතු කරන්න නෙමෙයි. මේ හදන්නේ සාසනයේ නිල වශයෙන් කෑලි කෑලි වලට කඩලා ඒක ඒ පනතකින් මේ කෑලි කඩපු බව කියන්නේ. පනතකින් මේක ස්ථාපිත කරන්න තමයි මේ හදන්නේ. එනිසා අපි හිතන එක බැරෑරුම් කාරණයක්. මේක ජාතිවාදීන්ට ආගම්වාදීන්ට ඊනියා උගත්තුන්ට තාපසයන්ට මේ කතාව සාකච්ඡා කරන්න අයිතියක් නැහැ කියලා අපි කියනවා. අයිතියක් නැහැ. හේතුව ඔවුන් කලේ මොකද්ද? ඉතිහාසයක් පුරා ඔවුන් කලේ මොකද්ද? ඊනියා උගත්තුද කතා කරන්නේ මොකද්ද? සිංහල ජාතිය රට ආගම් බේරගන්න. අපි අහනවා බුදුදහම සිංහල ජාතියට විතරක් අයිතිද? බුදුදහම සිංහල ජාතියට විතරද අයිති? බුදුදහම අයිති ආර්යයන්ට විතරද? නෑ එහෙම එකක් නෑ. බුදුහාමුදුරුවෝ කොතනකවත් එහෙම කියලා නෑ. මේ මොන දහමද මේ කියන්නේ? අපි කියනවා ඒවා කියාගන්න ඒවා බුදුහාමේ තිබ්බයි කියලා කියන්න එපා. බොරු පට්ටපල් කෙප්ප කියන්න එපා. මේ බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා. අද ඔක්කොම මොකක් හරි කුණුහරපයක් ලියාගෙන ඇවිල්ලා ඒක අගට දානවා. බුදුහාමුදුරුවෝ මෙසේ දේශනා කළා කියලා කියනවා. අපි කියනවා බුදුහාමුදුරුවෝම කිව්වේ නෑ. බුදුහාමුදුරුවෝ අපේ බුදුහාමුදුරුවෝ නරුමෙක් නෙමෙයි ඔබ වහන්සලා වගේ. අපේ බුදුහාමුදුරුවෝ මහා කරුණාව තිබිච්ච හැම මිනිහෙක් කෙනෙම ජාති ආගම් කුල ගෝත්‍ර නංවනම් බලන්නේ නැතුව දුප්පත් කුණිත සෝපාකලටත් මැදිහත් වෙච්ච උතුම් මග්ගගන්නේ ශ්‍රේෂ්ඨ නායකයෙක් අපේ බුදුහාමුදුරුවෝ.
ඔබවහන්සේලාගේ බුදුහාඳුරු බොරු බුදුහාඳුරු නම ඔය බුදුහාඳුරු ගැන අපිට කියන්න එන්නපා ඔය බුදුහාඳුරු කිව්වෙත් නැ ඒ නිසා ඔය බොරු බණ කියන්න එපා කියලා ඊනියා ජාතිවාදීන්ට ලේ වගුරන්න හදන වර්ගවාදීන්ට ඒ වගේම තාපසයන්ට අපි කියන අසුබ හදාගෙන තාපස ධර්ම දේශනා කරන කට්ටියට ඒ මේ හැම එකක් ඇතුළෙම තියෙන්නේ බුදුදහමට තියෙන අභියෝගය තමයි තියෙන්නේ බුදුදහමට තියෙන අභියෝගය දැන් මේ මහානායකහඳුරු කියන තව තරකයක් තියෙනවා අපි ඒව සලකන්න ඕනි අපි ඒව සාකච්ඡාවට ගන්න ඕනි ඉදිරියේදී මේ අපි කියන දේවල් අහන්නේ ඉතින් ඒකින්ද මේකට මොකක් හරි නීතියෙන් අපිට එකක් හදලා දෙන්න කියලා අපි කියනවා ඉතින් ඔබ වහන්සේලා කියන දේ නාහන්න හේතුවක් ඇතිනි මේක හේතුඵලවාදී දහමක් නේ ඉතින් හේතුව හොයලා බලන්න ඔබ වහන්සේලා කියන එක අහන්න තියෙන හේතුව මොකද්ද ඉතින් ඒක රජය ඇඳගෙන හරියන්නේ නැහැ බලෙන් ඕක පටවන්න හදන්න එපා ඔබ වහන්සේලා කියන එක අහන්න තියෙන ඔබ වහන්සේලා කියන එක අහන්න තියෙන හේතුවක් ඇති ඒ හේතුව හොයාගෙන ඇයි ඔබ වහන්සේලා කියන එක පොඩි හාමුදුරුව අහන්නේ නැත්තේ ඇයි ඔබ වහන්සේලා කියන එක පල්ලෙහා ඉන්න ස්තරේ ඉන්න වික්ෂුණාන්තලා අහන්නේ නැත්තේ ගැටලුවක් තියෙනවා ඒක හොයාගන්න රජේ මැදිහත් කරගන්න යන්න එපා ඒක මෝඩ වැඩක් දැන් බුද්ධ ශාසන අමාත්‍යංශය කියලා එකක් පිහිටුවා ඔය අමාත්‍යංශ පිහිට වෙනලා විරුද්ධුනේ කවුද විරුද්ධුනේ වල්පොර රාහුල ආන්දර වගේ ඉතාම සීමිත පිරිසක් විරුද්ධ වුණා කිව්වේ මොකද්ද මේ ශාසනය කියන එක ආධ්‍යාත්මික කටයුත්තක් පෞද්ගලික කටයුත්තක් මේකට මොකද අමාත්‍යංශය ඒතම් බුද්ධාන ශාසනං ඒතම් බුද්ධාන ශාසනං වලට ඕනිද අමාත්‍යංශය මේක රකින්න එතෙන්ද විරුද්ධ වුණා අද තියෙන්නේ එදා ඒ විරුද්ධ නොවිච්ච එකේ ප්‍රතිඵලය තමයි මේ අද ඉන්නේ ඒ හෙනගිලිය තමයි ශාසනයට බුද්ධහමිට මේ පාත් වෙමින් තියෙන්නේ එදා විරුද්ධ නොවිච්ච එක අපි කියනවා එදා විරුද්ධ විරුද්ධ නොවි ඒකට සුභාසින්සන පණිය දාවපු හාමුදුරු කවුරු හින්නා දුක් වෙන්න ඕනි ලැජ්ජ වෙන්න ඕනි ඒ බුද්ධ ශාසන මාත්‍යංශ හදලා දුරාවලිය එහෙට සම්බන්ධ කරලා ඒ ඒ කරපු මහා විනාශේ ප්‍රතිඵල අතුරු ප්‍රතිඵල තමයි මේ දැන් ඉන්නේ එකින් එක පැනෙමින් මොකද අද මේ ආණ්ඩුවට ඕනිලා තියෙනවා මේ ආර්ථික ප්‍රතිපත්තිය මුළු සකල ලංකාවාසී සියලු දෙනාගේම අහු මුල්ලක් නැතුව හැමදැනටම ව්‍යාප්ත කරන්න. එතකොට ඒකෙදි බාධා වෙන්නේ මොකද්ද? ඒ සියල්ලම රජයේ අනුසකට ගන්නවා. එතකොට බුදුදහම පැත්තෙන් එක්තරා පිරිසක් වික්ෂුන්නාන්තලා ප්‍රගතිශීලී පිරිසක් මේවට වැඩිහත් වෙමින් මිනිස්සු දැනුවත් කරමින් ඉන්නවා. එතකොට ඒකට විරුද්ධ වෙනවා. සරලම උදාහරණ තමයි ඉන්දස් අධ්‍යාපන පන්ත ගේන්න හදපු වෙලාවේ. දැන් අපි කතා කරනවා ජාතියේ පියා, බද්දුන් පියා, ආසියාවේ රිදී සීනුව කොහෙද හිටියේ ඔයගොල්ලෝ? කොහෙද හිටියේ වල්පර රාහුල හඳුරන්ගේ වචනින්ම වල්පර රාහුල හඳුරෝ කියනවා පැහැදිලිවම ඩී.ඒ. සේනානායකලා ඩඩ්ලි සේනානායකලා ඩබ්ලිව්.ආර්. බණ්ඩාරනායකලා එදා කොහෙද හිටියේ කියලා ඒකට පැහැදිලිව උන්වහන්සේ කියනවා මොකද්ද ගහකට පොල් ගෙඩි ගහකට යවා ගන්න පොල් ගෙඩියක් හදා ගන්න කොල්ලෙක් අත්නති කරන් තමයි ওই පනත ගෙනහල්ල ඉවරලා කරන්න කියලා තමයි උන්වහන්සේලා සංවාදේ ගත්තේ ඇයි මේගොල්ලෝ කැමති වුන්නේ නැහැ තමන්ගේ වලව පැලැන්තිය රදල පැලැන්තියට බලපෑමක් වෙන විදිහේ තවත් පිරිසක් අධ්‍යාපනයේ නැගිලා එනවනේ. ඒගොල්ල කැමතිනේ හැමදාම අතකොළු ටිකක් හදාගන්න අධ්‍යාපනයේ. අද මේ කරන්න හදන්නේ ඒක ඉතුරු කාර්ය ටික. මේ අපි කියනවා එදා කරපු ඒවා දිගුවක් තමයි අද මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේක කතාව ඇත්ත. එක පැත්තක් තියෙනවා. ඒ තමයි මේක මහින්ද මහත්තයාට කතා කරන්න අයිතියක් නැහැ. හේතුව එතුමානේ මේක පටන් ගන්නෙ. එතුමා තමයි මේක පටන් ගන්නෙ. එතකොට ඒක පටන් ගන්න දැන් අද සුදන වෙන්න හදනවා. තව ටිකක් කල් එයා හිටියනම් එහෙම මේ ටික යනවා අනිවාර්යෙන් නැහැ මේ පත්තිචාණ්ඩුගරේ මහින්ද මහත්තයා නවත්තපු තැනින් පොඩ්ඩක්වත් නිව්ටල් එක යන්නේ නැතුව නවත්තපු තැනින් මා ස්ටාර්ට් කරලා පටන් ගත්තා ඒක තමයි මේ යන්නේ ඒ නිසා මහින්ද මහත්තයා දැන් මහාලික උපාසකයා වෙන්න හදන අපි එතුමාටත් කියනවා මහත්තයෝ මේ අපිට රඟපාන්න එන්න එපා අපි ඔබතුමාලා කරපු දේවල් ඉතිහාස පුරාවට දන්නවා දැන් මේ කතිකාවත් පනත් සියල්ල අතරේ ආණ්ඩුව කරන ක්‍රියාවලියකුත් තියෙනවා. දැන් එත්ක කියලා ගිවිසුමක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ ගිවිසුමක් අස්සම් කරලා ඇවිල්ලා තියෙනවා ඉන්දු ලංකා. දෙවනි ඉන්දු ලංකා ගිවිසුම. දැන් මේකෙන් හදන්නේ ඉන්දියාවේ ශ්‍රමවෙන්දපොළට නැත්නම් මහරජාක් එක්ක ඉන්දියාවේ ශ්‍රමවෙන්දපොළට ලංකා විවෘත කරන්න. විරකියාව අපි දන්න විදිහට උපාධි ධාරීන් විතරක් කෝටි දෙකක්. ලංකාව ජන ගහන විදිහ උපාධි ධාරීන්. නැත්නම් මේකට විවෘත කරලා දෙන්න හදන්නේ. ඒතකොට ශ්‍රමය හැල් වෙනවා ලංකාවේ. මෙහෙම විශාල ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් විශ්‍රාම වැටු කොල්ල කාලා ඒක නවත්තලා දැන් මේ වසරේ විශ්‍රාමයටුත් නැහැ. ඔහොම විශාල ගැටුම් වණ ඇතිෙද්දී දැන් එක එක නාටකම් ටිකක් ගෙනල්ලා නටන්න හදනවා. මේ හදන්නේ මොකද්ද? එක පැත්තකින් මේකේ වැඩ දෙකක් කරනවා. එකක් මේ නිකාය දූරාවලියට ඕනි විදිහට බුද්ධඝම කපා ගන්න. ඒකට රාජ්‍ය මැදිහත් වෙන ගමන් අනිත් පැත්තෙන් මිනිසුන්ගේ අවධානය වෙනතකට අරන් යන්නත් බලනවා. එක එක ප්‍රශ්න ගේන ඔය ජාතික ගීය භාෂා දෙකෙන් ගායනා කරන මේ සියලු උත්තර වැටි ගේන්නේ මේ ජනමනස අවුල් කරන්න විකෘති කරන්න වෙනතකට අරන් යන. ඒ නිසා අපි හිතනවා
විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවල භික්ෂුන් වහන්සේලා විදිහට මේ ගැන තවදුරටත් අපි ගැඹුරු සංවාදයක ඉන්නවා. අපි මේකට විරුද්ධයි. විරුද්ධ වෙන්නේ ඊනියා උගත්තුන්ගේ, ඊනියා ජාතිවාදීන්ගේ, ඊනියා නිකායවාදීන්ගේ ඌමනාවකට. එහෙම නෙමෙයි, බුදුදහමට, බුද්ධහම සුරැකිය යුතුයි කියන ඌමනාවේ ඉඳලා.